හොඳයි මේ වීඩියෝ එක කරන්නම සතියකට විතර කලින් මම කෙරුවා වීඩියෝ එකක් ස්පාටා ගැන. අර එතෙන්දි මම කිව්වා ස්පාටා කියලා කියන්නේ ස්කෑනින් සහ ඉනුමරේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් සෙමි ඔටෝමේටඩ් ටූල් එකක් කියලා. හරිද? වැඩේ කියන්නේ මේ ස්පාටා කියන ටූල් එක කාලි ලිනක්ස් 2020.1 වලට කලින් වර්ෂන් වල තිබිච්ච එක. හැබැයි 2020.1 වල ඉඳන් ඒක අයින් කරලා දැම්ම. ඒකට හේතුව ඒක පාවිච්චි කරපු ඔය සමහර ප්ලගින්ස් එහෙම ගොඩක් outdated. පරණ ඒවා හින්දා. හරිද? හැබැයි ඒ වෙනුවට අලුතෙන් ටූල් එකක් කියලා අඳුනලා දුන්නත් ඒ ටූල් එකේ නම ලීජන්. ඒතර මේ ලීජන් කියන ටූල් එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මෙන්න තියෙන මම කලින් කතා කරපු ස්පාටා කියන ටූල් එක සම්බන්ධ වීඩියෝ එක. ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලලා නැත්නම් වීඩියෝ එක බලන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා bell icon එක click කරලා all කියලා click කරලා notification එක on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට tag ගාලා බලන්න පුළුවන්. හොඳයි. අපි නම් අද වීඩියෝ එකට යමු. ethical hacking වලදී අපි සිද්ධ කරන network penetration testing එකදී අපිට ගොඩක් වැඩ කරන්න වෙනවා. ගොඩක් වෙලාවට අපි වැඩිම වෙලාවක් ගන්න scanning වලට සහ enumeration වලට. ඒ යන වෙලාව විතර කරගන්න අපට පුළුවන් අපි කරන දේවල් ඔටෝමේට් කරන්න. ඒ කියන්නේ ස්වයංක්‍රීයව දේවල් සිද්ධ වෙන විදිහට හදන්න. අන්න ඒ වලට පාවිච්චි කරන්න පුළුවන් ස්පාටා කියන ටූල් එක ගැන මම කලින් වීඩියෝ එකේදී කතා කරුවා. දැන් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කාලිවල ස්පාටා වෙනුවට අලුතෙන් මෙන මේ ලීජන් කියන ටූල් එක ගැන. එතකොට මේකත් ස්පාටා වගේම තමයි ස්කෑනින් වලදී සහ එනුමරේෂන් වලදී අපි කරන වැඩ ඔටෝමේට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක්. ඒ විශේෂත්වය වෙන්නේ මේකට පුළුවන් අර ස්පාටා වලදී අපි දැක්කා වගේම nmap ඊට පස්සේ වට්වේ ඊට පස්සේ ඩර්බස්ට නික්ටෝ හයිඩ්‍රා වගේ ටූල්ස් ගණනාවක් ස්වයංක්‍රීයව ධාවනය කරවන්න. ඒ වගේම අපට පුළුවන් අවශ්‍ය නම් ඒක ෂෙඩියුල් කරන්න. පැහැදිලිනේ වැඩේ. හරි එතකොට හැබැයි ස්පාටා සහ ලෙජන් අතර තියෙන ලොකුම වෙනස්කම තමයි මේ දෙකම Python වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ස්පාටා පාවිච්චි කරේ Python 2.7 version එක. ඒ කියන්නේ පරණ version එක. මේ අපි කතා කරන ලීජන් කියන ටූල් එක අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා Python 3.6 වලින්. හරිද? ඒකින්ද ටූල් එක ස්පාටා වලට වඩා ටිකක් හොඳයි. ඒ වගේම ඊට අමතරව ගොඩක් ෆීචර්ස් මේකට ඇඩ් කරලා තමයි හදලා තියෙන්නේ. අපි වැඩ කරද්දී ඔයාලට තේරෙයි අලුතෙන් දේවල් ගොඩක් මේකේ තියෙනවා කියලා. හොඳයි මෙතනින් එහා දේවල් කියන කලින් මතක් කරන්න මම මේ වෙද්දි මෙටාස් පෝටබල් බොක්ස් එක ඔන් එකේ තියාගෙන ඉන්නේ. ඒකේ IP එක ඔයාලට පේනවා ඇති 10.25 කියලා තියෙනවා. අපි එහෙනම් ඊටු ටික කතා කරමු. හොඳයි එතකොට ලීජන් කියන ටූල් එක කාලිවල ඉන්ස්ටෝල් කරලා තියෙනම් අපිට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් කෙලින්ම මේ ඇප්ලිකේෂන් මෙනු එකට ගිහිල්ලා ඒකේ ইনফরমේෂන් ගැදරින් සෙක්ෂන් එකට යන. එතෙන්දී අපිට දකින්න පුළුවන් කෙනෙම මෙතන තියෙනවා ලීජන් කියලා. හරිද? මේක ක්ලික් කරලා පස්සේ ඔය විදිහට ටර්මිනල් එක ලෝඩ් වෙනවා. මේකදී අපිට පාස්වර්ඩ් එක ගන්න විතරයි තියෙන්නේ. හරිද? හොඳයි. මම මෙතනින් ගන්න යන්නේ. මම අනිත් ක්‍රමෙ පෙන්නලා ඉන්නම්. හරි මම මේ ක්ලෝස් කරලා දානවා. ඊළඟ ක්‍රමය අපිට කෙලින්ම ටර්මිනල් එක හරහාත් මේක ඇප් එක ගන්න පුළුවන්. එතන අපි ටර්මිනල් එක අරගෙන අපි ටර්මිනල් එක ගහන්න ඕන sudo legion කියලා. හරිද? මේ sudo කියලා ගහන්න අවශ්‍යතාවය වෙන්නේ අපි දන්නවා මේක ටූල් ගොඩක් රන් කරනවා කියලා. ඒතර සමහර ටූල් වලට root privilege ඕන. අන්න ඒක හින්දා අපිට මේ legion වලට දෙන්න වෙනවා sudo privilege. හරිද? ඒකෙන්ද අපි ඔම sudo legion කියලා ගහලා enter එකක් ගහන. දැන් ඉතින් password එක ගහන්න ඕන ඉතින් ඊට පස්සේ චුට්ට වෙලාවක් විතර යනවා ටූල් එක ලෝඩ් වෙන. ඔන්න විදිහට එනවා ඇවිල්ලා දැන් ටර්මිනල් එකේ නෙමෙයි ලෝඩ් වෙන්නේ කලබල වෙන්න එපා. ආ ඔන්න ඒ වගේ GUI ඇප්ලිකේෂන් එක අපට එනවා. හරිද? හොඳයි. මම එහෙනම් මේක පොඩ්ඩක් මැක්සිමයිස් කරගන්නම්. හරි. දැන් ඉතින් මහලකු වෙනසක් නෑ මගේ ස්පාටා වීඩියෝ එක බැලුවා නම් මේ ටූල් එක ගැන පොඩි අවබෝධයක් ඉන්නේ නැති. ඒකට ඉතින් ඒ ටූල් එකයි ස්පාටා කියන ටූල් එකයි මේ අපි කතා කරන ලීජන් කියන ටූල් එක දෙක අතර මහලකු වෙනස්කමක් නෑ කියලා පේනවා අපට. හරිද? හරි. ඊට පස්සේ අපට මේකෙත් අර ස්පාටා වල වගේ මෙන්න මෙතන ක්ලික් කරලා හොස්ට් ඇඩ් කරන්න පුළුවන්. හරිද? එතන මම ඔයාලට පෙන්නුවා මගේ මෙටාස් පෝටබල් හොක්ස් හොස්ට් එක කලින් මම ඔන් කරලා තියාගෙන ඉන්නවා කියලා. ඒකේ IP එක 10.25 තියෙනවා. හැබැයි මම එහෙම කරන්නද මම කිලින්ම මේක සම්පූර්ණ network එකම ස්කෑන් කරනවා CIDI notation එකේ. ඔය විදියට. හරිද? මම දීලා මට ඕන මෙතනින් මෝඩ් සිලෙක්ෂන් එකක් තියෙනවා ඊසි හાર્ඩ් කියලා. ඊට පස්සේ nmap host discovery, ඊට පස්සේ nmap scan staged විදි රන් කරවන්න. ඊට පස්සේ aggressively timing option ටිකක් තියෙනවා aggressively රන් කරවන්න. ඒ වගේ දේවල් ටිකුත් මේකේ තියෙනවා. හරිද? හොඳයි අපි aggressive එක මම තියලා අපි submit එකක් දෙනවා. හරි දැන් ඉතින් මෙතනින් එහාට ටූල් එක රන් වෙනවා. මහලුකු දෙයක් නෑ. හරිනේ වැඩේ පැහැදිලිනේ. මහලුකු දෙයක් නෑ. අරගත්ත අපට IP address ද host name ද ඒවත් දුන්න පටපට ගාල ඉතින් රන් වෙන එක තමයි වෙන්නේ. එතනින් එහාට අපිට බලාගෙන ඉන්නයි වෙන්නේ. හරිද? ඔයාලට පේනවා ඇති nmap රන් වෙනවා ලස්සනට මෙතන යටින්. process වලදී ඒක බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ screenshot ගන්නවා. ඊට පස්සේ තව tool ගණනාවක් මේක රන් වෙනවා. මම මේක චුට්ට වෙලාවක් දාලා තියන්නම්. තියලා ඉවරලා
මේක රිසල්ට් එකක් ආවට පස්සේ මම ඔයාලට ආයෙසරයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හොඳයි, ඔන්න මේ වෙද්දි තරමක් විතර ස්කෑන් එක ඉවරයි, ගොඩක් nmap ස්කෑන් ගොඩක් ඉවරයි. හැබැයි තාමත් ප්‍රොසෙස් වෙනවා, තව ටිකක් ප්‍රොසෙස් වෙනවා. මේ වෙද්දි 10.25 කියන මගේ මෙටාස්පෝටබල් බොක්ස් එක සම්බන්ධ දේවල් මෙයා ටිකක් විතර දේවල් හොයාගෙන තියෙනවා. හරිද? තාමත් ස්ක්‍රිප්ට් රන් වෙනවා. ඒ අතරේ තමයි මම මේ දේවල් වලට පෙන්නන්නේ. හරි. එතකොට මේකේ මෙයා පෝට් ටික ඔන්න ස්කෑන් කරලා හොයාගෙන තියෙනවා. පෝට් ගොඩක් හොයාගෙන තියෙනවා. ඊට අමතරව අපි මෙතන ස්ක්‍රිප්ට් ටැබ් එකට ගියොත් අපට පේනවා මෙයා ස්ක්‍රිප්ට් කිහිපයක රන් කරලා තියෙනවා. වල්නර්ස් රන් කරලා තියෙනවා. ඊට පස්සේ තව HTTP සර්වර් හෙඩර් රන් කරලා තියෙනවා. ඊට පස්සේ එහෙම දේවල් කිහිපයක් මෙයා රන් කරලා තියෙනවා. එක එක පෝට් වලට. ඒ වගේම දේවල් අඳුරගෙනත් තියෙනවා. දැන් මේක බැලුවොත් වල්නර්ස් රන් කරලා තියෙන පෝට් 22 වලට මෙයා දේවල් කිහිපයක් අඳුරගෙන තියෙනවා මේ පැත්තේ. ඔයාලට පේනවා ඇති. හරිද? මේක අපි චුට්ටක් ඇදගමු ඉස්සරහට. හරි, බලන්න මේ දෙන රිසල්ට් එකේ මෙයාලා CVE කෝඩ් එක පවා දීලා තියෙනවා මේ තියෙන. ওই විදියට. ගොඩක් ඒවා වල්නර්ස් රන් කරලා තියෙනවා මේ. ඒ කියන්නේ මේ වල්නර් ස්ක්‍රිප්ට් එක හරහා මෙයා වල්නරබිලිටි තමයි අඳුරගන්න ට්‍රයි කරලා තියෙන්නේ මේ පෝට් එක හා ඒක රන් වෙන සර්විස් වලට අදාළ. හරිද? ඒකයි මේ ස්ක්‍රිප්ට් කියලා මෙයා රන් කරන්නේ. හරිද? හොඳයි, ඒ වගේම තව දෙයක් පෙන්වන්න ඕනට අපිට අවශ්‍ය නම් මේ එක එක පෝට් වලට අපට ඕන විදියට ස්ක්‍රිප්ට් රන් කරනවන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මේ 21 කියන පෝට් එක ගත්තොත් මම මේක රයිට් ක්ලික් එකක් දුන්නොත් මෙතන මේ ඕපන් ටර්මිනල් මේ ටික අනිවාර්යෙන්ගෙන ටික එතනින් එහාට තියෙන මේ ඔප්ෂන් ටික මෙන්න මෙතන තියෙන ස්ක්‍රිප්ට් ගොඩක් මේ පේන තියෙන්නේ. හරි, එතන මේව අපට ඕන රන් කරවන්න පුළුවන්. හරිද? මේ බලන්න එක එක ඒවාට එක එක විදිහ තමයි ස්ක්‍රිප්ට් එන්නේ. දැන් උදාහරණයක් විදිහට පෝට් 80 ගත්තොත් මේකට මේ ස්ක්‍රිප්ට් ගොඩක් තියෙනවා මේ. එතන අපි සම්බ පෝට් දෙකක් තියෙන අපට 137 එකයි 39 එකයි මේ දෙකටත් බලන්න මේ එක එක විදිහට එනවා. ස්ක්‍රිප්ට් එනවා මේ. හරි, ඒ වගේ අපට ඕන ස්ක්‍රිප්ට් රන් කරවන්න පුළුවන්. හරි, ඊට අමතරව මෙයාත් ඔටෝමැටිකලි ස්ක්‍රිප්ට් කිහිපයක් රන් කරනවා. ඒ ටික තමයි මේ පේන්න තියෙන්නේ. ඊළඟ ටැබ් එකේ ইনফෝමේෂන් ටික තියෙනවා, තොරතුරු ටිකක් තියෙනවා. ඊට පස්සේ ආයි CVEs කියලා එයා හොයාගත්ත CVEs ටික මෙතන පෙන්නලා තියෙනවා. මේ ගොඩක් ඒවා එයා හොයාගෙන තියෙනවා. ආයි විදිහට. ඊට පස්සේ notes තියෙන එක මොනවත් නැහැ. ඊට පස්සේ screenshot තියෙනවා port 80 වල HTTP මොනවත් රන් වෙනවද, site එක රන් වෙනවද, ඒකේ screenshot එකක් අරන් තියෙනවා. ඊට පස්සේ SMTP enumerate කරන try කරලා තියෙනවා. හැබැයි තාමත් ඉවරයක් නැහැ මට හිතෙන්නේ ඒක. ඊට පස්සේ මෙයා මෙතනින් එහාට හයිඩ්‍ර රන් කරලා එක එක දේවල් හොයාගෙන තියෙන එක එක සර්විස් වලට අදාළ. හරිද? මේ විදිහට ඔය පේන්නේ ඒවා. තව ටැබ් එහාට තියෙනවා තව ගොඩක් මේ. තව තියෙනවා, තව එනවත් එක්ක. අතරමඟ එනවත් එක්ක. හරිද? හොඳයි. හරි, එතකොට මේ එන රිසල්ට් වලින් අපිට ගොඩක් දේවල් ඉක්මනට තේරුම් ගන්න පුළුවන් මේ අපි පාවිච්චි කරපු මෙටාස්පෝටබල් හොස්ට් එක සම්බන්ධයෙන්. හොඳයි, එහෙනම් මම වීඩියෝ එක මෙතන නවත්වනවා. මේ අපි කතා කරපු ලිජන් කියන ටූල් එක සම්බන්ධයෙන් එයාට ඔටෝමැටිකලි ස්කෑනින් සහ එනුමරේෂන් වලට අදාළ ස්ක්‍රිප්ට් ගොඩක් රන් කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. හොඳයි, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. හොඳයි, මේ වීඩියෝ එකේ මම කතා කරපු දේවල් වලට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම තව යාළුවන්ට බලන්නත් එක මේ වීඩියෝ එක ෂෙයාර් පාරකුත් දාන්න. හොඳයි, අපි ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ජය වේවා.